ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වුණු පළමුවන T20 තරගයේදී කාසියවාසිය ජයග්‍රහණය කරන ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරනවා. යනු පන්දුර පහර දිමර පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වුණු අතර එහිදී රෝහිත් ශර්මා පන්දු 32කදී ලකුණු 44කුත් ඉෂාන් කිෂාන් පන්දු 56කදී ලකුණු 89කුත් රැස් කිරීමට සමත් වෙනවා. රෝහිත් ශර්මාගේ දෙවියමෙන් අනතුරුව පීඩියට පිවිසි ශ්‍රේයස් අයර් තරගයේ අවසාන භාගයේදී ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරන අතර ඒ අනුව ඔහු පන්දු 28ක් තුළදී ලකුණු 57ක් රැස් කිරීමට සමත් වන්නේ නොදැවි. මේ අනුව ඉන්දියා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩු දෙකක් දැවී ලකුණු 199ක දෙවැන්ත ලකුණු පූර්වක් සටහන් කිරීමට සමත් වුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු කුමාර හා දසුන් ශානක කඩුල්ල බැකින් දවා ගන්න ලබනවා. ඉන්පසු පන්දුවට පහර දීමර පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ඔහු මුණ දුන් පළමුවන පන්දුවෙන්ම ඉතා අවාසනාවන්ත ලෙස දැවී යනවා. චරිත අසලංක හැරුණකොට ඉන්පසු පන්දුවට පහර දීමර පිටියට පිවිසි සෙසු සියලුම පිතිකරුවන්ව ඉක්මනින් තබා ගැනීමර ඉන්දිය පන්දු යවන්න සමත් වුණු අතර චරිත අසලංක මද වේලාවක් කඩුලේ රැදී සිටමින් ක්‍රීඩා කරනවා. තරගයේ අවසාන භාගයේදී දුෂ්මන්ත චමීර හා එක්ව ඔහු වේගවත් ඉනිමක් දියත් කරත් එය තරගයේ ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩු 6ක් දෙවි රැස් කරගත හැකි වන්නේ ලකුණු 137ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත අසලංක පන්දු 47කදී ලකුණු 53කුත් දුෂ්මන්ත චමීර පන්දු 14කදී ලකුණු 24කුත් නොදෙවි රැස් කිරීමට සමත් වුණු අතර ඉන්දියා කණ්ඩායම වෙනුවෙන් භුවනේශ්වර් කුමාර් හා වෙංකටේෂ් අයර් කඩලු දෙක බැගින් දබා ගැනීමට සමත් වෙනවා. මේ අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වුණු පළමුවන තරගය ඉන්දියා කණ්ඩායම ලකුණු 62කින් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. ඉතින් අපි දැන් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූ අතපසු වීම පිළිබඳව අවධානය යොමු කරමු. ඉන්දියා ඉනිමේ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා වුණු ඉෂාන් කිෂාන්ව දබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හට අවස්ථා කිහිපයක්ම හිමි වූ අතර ඔවුන්ට එම අවස්ථා එකකදීවත් සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ. මේ අනුව ඉන්දියා කණ්ඩායම විශාල ලකුණු පූර්වක් සටහන් කිරීමට සමත් වුණු අතර එහිදී ශ්‍රී ලංකා ප්‍රබල පන්දු යවන්නන් දෙදෙනෙක් වන වනිදු හසරංග හා මහේෂ් තීක්ෂණගේ අඩුවත් නොමදව දැනුණා. ඉන්පසු පන්දුවර පහර දීමර පිටියේ පිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල පිතිකරු වූ පැතුම් නිස්සංකගේ අවාසනාවන්ත දැවී යාමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවාසියට බලපෑ අතර සෙසු කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකු සාර්ථක නොවීමත් මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමට බලපෑවා. ඉතින් මෙම තරගයේදී ක්‍රීඩා කිරීමට නොහැකි වූ ශ්‍රී ලංකා ප්‍රබලයන්ට ඊළඟ තරගයේදී ක්‍රීඩා කිරීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අපේ සිංහයන්ට ඊළඟ තරගයේ ජයග්‍රහණය කිරීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරන්නත් ද හැට්‍රික් අපි අමතක කරන්නේ නැහැ. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් එක්මනින් ඔබව හමුවෙමු.